දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 555 වැනි ටෙලිවැකිය. අප ඊයේ කතා කළේ විලෝපිකීන් ගැන නේද? දියවන්නාවේ ඉන්න මේ ප්‍රෙඩටලා, ඒ කියන්නේ මේ මාංශ භක්ෂක සත්වයෝ. හරිය මාංශ භක්ෂක සත්වයෝ. ඇත්තටම මරාගෙන කන, හූරගෙන කන, ලේ උරා බීලා මරණ ඒ මිනිස්සුන්ටත් අපි කියන්නේ විලෝපිකීන් කියලම තමයි. හොඳේ රටක් හූරගෙන කන, රටක් විනාශ කරපු විලෝපිකීන්ගෙන් මේ රටට නම් කිසිම අඩුවක් නෑ. විශේෂයෙන් දියවන්නාවේ මේ ජාතියේ විලෝපිකයෝ ඇතිවෙන්ට ඉන්නවා. හොඳේ අර මේ විෂ්ණු ෂර්මන්ගේ පංචතන්ත්‍රයේ එන යකඩ කාපු මීයෝ ඇත්තටම ඉන්න රටක්. යකඩ කාපු මීයෝ ඇත්තටම ඉන්න රටක්. ඔව්, රටක් කාපු මේ පාලකයන් ගැන කියනකොට යකඩ කාපු මීයොත් ඉන්ට ඇති කියලමයි හිතෙන්නේ ඈ. අපි දන්නවා අපේ පාලකින් අද IMF හැර වෙන විකල්පයක් නෑ කියලමනේ කියන්නේ නේද? ඔබට මතක ඇති මේ තාක් මේ රට කළ පාලකින් සතුව තිබුණු ආර්ථික න්‍යාය මා මීට පෙරත් ටෙලිවැකි වලින් ලියලා තියෙනවා. ඒ තමයි විකොනොමික්ස්, බෙගොනොමික්ස් සහ හොරොනොමික්ස් නේද? ඒ කියන්නේ විකුණන් කෑම, හිඟා කෑම සහ හොරා කෑම. මේ දවස්වල දැන් ජයටම මේ විලෝපිකීන් හෙවත් ප්‍රෙඩිටර්ස්ලා ඒ වැඩේ හූගාල කරන්ට පටන් අරන්. හරිය එතකොට ඒකට ආසන්නම උදාහරණ දෙක තමයි ටෙලිකොම් සහ හිල්ටන් විකුණන් කෑම. දැනටමත් ටෙලිකොම් ගේම ඔබ දන්නව නේද? ජාතික ආරක්ෂාවටත් ඉදා වැදගත්. ටෙලිකොම් කියන්නේ ලාභ ලබන ආයතනයක්. ටෙලිකොම් එක සතුව රට පුරා ඇති ඉඩම්බල වටිනාකම විතරක් මතක තියාගන්න රුපියල් මිලියන 58,721. ටෙලිකොම් එක සතු ගොඩනැගිලි, සංඛ්‍යාත පරාස, ෆයිබර් ඔප්ටික් කේබල් පද්ධති. මේ ආදී සියල්ලෙම දළ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 800ක් විතර වෙනවා. ඊට වැඩි මිසක් අඩු නෑ. හොඳේ එහෙම තමයි ගණන් හදලා තියෙන්නේ. නමුත් ඔබ දන්නවද විකුණන්න හදන්නේ කීයටද කියලා? ඇමරිකානු ඩොලර් මිලියන 400කට අලුතින් තක්සේරු කරලා ඒකිනුත් අඩකට තමයි මේ විකුණලා දාන්න හදන්නේ. ඒ කියන්නේ ටෙලිකොම් එක දෙන්න හදන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 200කට විතර. හරිද? මොනතරම් අපරාධයක්ද කියලා පුරවැසියන් ලෙස හිතන්න. ඒ වගේමයි ඊළඟට හිල්ටන් එක. හිල්ටන් කියන්නේ ලොව පුරා ඉතා ජනප්‍රිය හෝටල් ජාලයක්. හොඳේ අපේ රටෙත් හිල්ටන් හෝටල් කීපයක්ම තිබෙනවා. හදවත තමයි කොළඹ හිල්ටන් එක. 100%ක් අයිති රජයට. 100%ක් අයිති රජයට. කාමර 300ක් තියෙනවා. ඉඩම් ප්‍රමාණය අක්කර 7,000,000 විතර වෙනවා. මේ මෑතකදී ඇමරිකානු ඩොලර් මිලියන 15ක් වේදම් කරලා අලුත් වැඩියා කළා. රුපියල් නෙවෙයි, හොඳේ රුපියල් නෙවෙයි, ඇමරිකානු ඩොලර් මිලියන 15ක්. හරිය දැන් 7 star නැත්තම් කොළඹ හිල්ටන් කියන්නේ තරුහතේ හෝටලයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒකත් විකුණලා දාන්න දැන් සියල්ල සූදානම්. හොඳේ මේ හිල්ටන් හෝටලයේ ගැන 20/23 තක්සේරුවක් තියෙනවා. ගිය අවුරුද්දේ තක්සේරුවට අනුව හිල්ටන් හෝටලයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 124යි. ගිය අවුරුද්දේ හරිය ඒ කියන්නේ 20/23 ඇමරිකානු ඩොලර් මිලියන 124ක් කියලා තක්සේරු කළා. දැන් මේ අවුරුද්දේ අලුත් තක්සේරුවක් අරන් හරිය ඒක තමයි නියම තක්සේරුව. ඒ තක්සේරුව ඔබ දන්නවද? ඇමරිකානු ඩොලර් මිලියන 55.5. හරිද? පුදුමේ අහගන්ටකෝ. මේ කොළඹ හිල්ටන් හෝටලේ ඇති ප්‍රදේශයේ එක පර්ච් එකක් මිලියන 30ක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 3ක් විතර. එතකොට අක්කර 7,000,000ට පර්ච් කීයක් තියෙනවද? පර්ච් 160ක් තමයි අක්කරයක් කියන්නේ. යනු අක්කර 7,000,000 ඇතුලේ පර්ච් 1,200ක් තියෙනවා. එක පර්ච් එකක් රුපියල් කෝටි 3ක් නම් හිල්ටන් ඉඩම විතරක් කීයක් වටිනවද? පර්ච් 1,200 වැඩි කිරීම රුපියල් කෝටි 3. රුපියල් කෝටි 3,600ක් ඉඩම විතරක් වටිනවා. හරිය ඉඩම විතරයි. හරිය එතකොට මේ ඉඩම විතරයිනේ නේද? දැන් බලන්න ගිය අවුරුද්දේ හිල්ටන් වටිනාකම කීයද? ඇමරිකානු ඩොලර් මිලියන 124යි. ඇමරිකානු ඩොලර් මිලියන 124යි. අවුරුද්දක් ගිය තැන තක්සේරුව ඇමරිකානු ඩොලර් මිලියන 55.5. හරිය දැන් ඇත්තටම විකුණන්න යන්නේ කියලාද දන්නවද?
ඇමරිකානු ඩොලර් මිලියන 41කට. විශ්වමය ජනකයි නේද? ආශ්චර්ය ජනකයි නේද? ඈ ගිය අවුරුද්දේ තක්සේරු ඇමරිකානු ඩොලර් මිලියන 124යි. අවුරුද්දක් ගිය තැන ඇමරිකානු ඩොලර් මිලියන 15ක් වේදම් කරලා අලුත් වැඩියත් කරලා හරිද? වටිනාකම තුන් ගුණයකින් පහත වැටිලා. හරිද? ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 83කින් පහත වැටිලා මාර වැටිල්ලක් නේද? මේ යාළු මිත්‍ර ගනුදෙනුවක්. අර පංචතන්ත්‍රයේ යකඩ කාපු මීයෝ ඇත්තටම ඉන්නේ මේ රටේ. හරිද? මේ මීයෝ සෙට් එක මාර කෑමක් මේ රට කන්න හදන්නේ කියලා ටෙලිවැකියේ අවසන් කරන්නේ මේ ටිකත් නිකමට වගේ අහන්න මේ අපේ පරණ ටෙලිවැකියක්. හොඳේ. I want to tell you in Sinhalese a discussion that took place. They asked me ඇයි මේ ආයතන ඔක්කොම විකුණන්නේ? මේ සියල්ලම ලාභ ලබන ආයතනනේ. මේකෙන් රටට විශාල හානියක් වෙනව නේද කියලා. So I said දැන් මේවා කළා හරි ගියේ නෑනේ. ඇයි මේක විකුණන්නේ? ශ්‍රී ලංකන් ගුවන් සේවයත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත්, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයත්, හිල්ටන් හෝටලයත්, ඕටර්සේජ් හෝටලයත් විකිණුවාම අපි ඩොලර් වලට විකුණන්නේ. ඩොලර් වලට විකුණාම අද බිඳුවට තියෙන අපේ විදේශ විනිමය සංචිතය ඒ වගේම ඩොලර් බිලියන 3කින්වත් වැඩි වෙනවා. ඩොලර් බිලියන 3කින් වැඩි වුණාම මං කිව්වා ගෙදර කුස්සියට තියෙන මුදල් ශක්තිමත් වෙනවා. අපේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අර්ථසාතක අරමුදල දැන් 50%කින් අඩපණ වෙලා තියෙන්නේ, බාල්දි වෙලා තියෙන්නේ. ඒක ආපහු දියුණු වෙනවා. අපි ගන්න පෙන්ෂන් එක ඒ වගේම ශක්තිමත් වෙනවා.